සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ ද්විතීයික කතාව 32:7 වෙනි පදයයි. පුරාණ දවස් සිහි කරව, පරම්පරාවෙන් පරම්පරාවට පසු වන වර්ෂ කල්පනා කරව. නුඹේ පියාගෙන් අසව, ඔහු නුඹට පෙන්වන්නේය. නුඹේ වැඩිමහල්ලන්ගෙන් අසව, ඔහු නුඹට කියන්නේය. බොහෝ පවුල්වල තිබෙන පිළිගත් දෙයක් තමයි ආච්චි අම්මා වෙන කෑම රසයි කියන එක. පවුලේ සියලු දෙනාම එකමුතු වන භෝජන සංග්‍රහවලදී ආච්චි අම්මගේ කෑම රස බලන ඊළඟ පරම්පරාවල අය මේක හරියට වෙන විදිහ ආච්චි අම්මගෙන් අහගන්න ඕන කියලා කිව්වත් ඒ කවුරුවත් කවදාවත් ආච්චි අම්මගෙන් ඒ ගැන අසා දැනගන්නේ නැහැ. ටික කාලෙකින් ආච්චි අම්මා මෙලොව හැරගිය පසු ඇගේ කෑම වට්ටෝරුත් සියලු දෙනාටම අහිමි යනවා. ඒක විශාල පාඩුවක් බව හැමෝම පිළිගත්තත් ඒ අවස්ථාවේදී ඊට කළ හැකි දෙයක් නැහැ. දෙවියන් වහන්සේ අපට දී තිබෙන ඇදහිල්ලේ උරුමය අපට දිගටම රැකගන්න බැරි වුණොත් කෑම වට්ටෝරුවක් නැතිවීමට වඩා බරපතල පාඩුවකුයි වෙන්නේ. සෑම පරම්පරාවක්ම දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ඊළඟ පරම්පරාවට කියා දෙනු ඇතැයි උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ගීතාවලිය 145:4 වෙනි පදේ මෝසෙස්ගේ උපදෙස් දාවිත් රජු සිහි කරන්නේ එක් පරම්පරාවක් තවත් පරම්පරාවකට ඔබගේ කර්මාන්ත වර්ණනා කරමින් ඔබගේ බලවත් ක්‍රියා ප්‍රකාශ කරන්නේ යනුවෙනුයි. මෝසෙස්ගේ උපදෙස් ද්විතීය කතාව 32:7 වෙනි පදේ අපි දකින්නේ පුරාණ දවස් සිහි කරව, නුඹේ පියාගෙන් අසව, ඔහු නුඹට පෙන්වන්නේය, නුඹේ වැඩිමහල්ලන්ගෙන් අසව, ඔහු නුඹට කියන්නේය යනුවෙනුයි. අප ගැලවීම ලැබූ ආකාරයත්, අභියෝගවලට මුහුණ දීමට දෙවියන් වහන්සේ අපට උදව් කළ ආකාරයත් අප අන්නය සමග විශේෂයෙන් ඊළඟ පරම්පරාව ඇතුළුව බෙදා ගන්නා විට අප සෙනඟ ධෛර්යවත් කර උන්වහන්සේට ගෞරවයදී යක්ෂයාව ලැජ්ජාටපත් කරනවා. උන්වහන්සේ අපව සැලසුම් කර ඇත්තේ පවුල සහ සමාජය තුළ ජීවිතය භුක්ති විඳින් එකිනෙකා වෙත යහපත සැලසීම සඳහායි. අපි මෙනෙහි කරමු අපගේ දරුවන්ට අද අප ලබා දෙන ඇදහිල්ලේ උරුමය හෙට ලෝකයට මහත් බලපෑමක් වනු ඇති. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබවහන්සේ අපගේ ජීවිතවල කළා වූ සහ කරමින් සිටින්නා වූ මහත් දේවල් ගැන සියලු දෙනා සමග විශේෂයෙන් ඊළඟ පරම්පරාව සමග බෙදා ගැනීම සඳහා අපව බලගන්නා මෙහෙයව මැනව. ආමෙන්.